නාට නදම මොගලන්ට කියලා දෙන්න යන්නේ රසම රස කෙසෙල් මුව තෙල් දැමිලා හදාගන්න විදිය. මේ තියෙන්නේ හීනියට තියාගත්ත කෙසෙල් මුව ගෙඩියක්. මේ තියෙන්නේ තක්කාලි, සුදු ලුණු, උම්මලකඩ, අමු මිරිස්, රම්පෙ කරපිංචා සහ ලුණු. ඊට අමතරව මම මේකට චූටි කුරුඳු පොතු කෑලි දෙකකුත් පාවිච්චි කරනවා. මේක කුළු බඩු වලට මට ඕන වෙනවා. හොඳට කෑලි කෑලි විදිහට කොටාගත්ත ගම් මිරිස්, කහ කුඩු සහ කෑලි මිරිස් කුඩු, ලුණු. මම මේක ටර්කි වෙජිටබල් ඔයිල් එකෙන් තමයි ෆ්‍රයි කරගන්න හදන්නේ. ඔයාලා කැමති ඔයිල් එකක් මෙතනට පාවිච්චි කරන්න පුළුවන්. අපි බලමු කොහොමද දැන් මේක හදාගන්නේ කියලා. ඉතින් අපි මුලින්ම පෑන එකක් රත් වෙන්න කියලා ඒකේ තෙල් ටිකක් දාගන්නවා. මේ විදිහට තෙල් මේස හැන්දක් විතර ප්‍රමාණයක් තමයි අපි පාවිච්චි කරන්නේ. මොකද මේක නන් ස්ටික් පෑන් එක නිසා ගොඩක් තෙල් දාන්න ඕන වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි මේ තෙල් ටික හොඳට රත් වෙනකොට හොඳින් රත් කරගන්න ඕනේ මේ තෙල් ටික. තෙල් හොඳින් රත් වෙනකොට අපි කරපිංචායි සම්පේ එකතු කරගන්නවා. මේ එක්කම අපි සුදු ලුණු කුරුඳු එකතු කරගන්නවා. මේකට සුදු ලුණු රන්වන් පාට වෙනකම්ම අපි මේක ෆ්‍රයි කරගන්න ඕනේ. දැන් අපි මේකට උම්මලකඩයි අමු මිරිසුයි දාගන්නවා. ඊට පොඩ්ඩක් විතර අපි දැන් වැඩි කරගන්න ඕනේ. මේවා හොඳින් වැදෙන්න ඕන නිසා. දැන් මම මේකට එකතු කරනවා ලුණු ටික. ලුණු ගොඩාක් හේනියට ලියලා නෑ මම මෙතන. ටිකක් ලොකු කෑලි හිටින්න තමයි ලුණු කපලා තියෙන්නේ. ගොඩක් කෑලියටම කපා ගන්න. මේකි ටිකක් බැදෙන්න දෙන්න ඕනේ. ටික බැදෙන අතරේ මම මේකට කහ කුඩු එකතු කරගන්නවා. කහ කුඩු තේ හැදි කාලක් විතර. ඊළඟට කෑලි මිරිස් පොඩු තේ හැන්දක් විතර. සහ ඊළඟට මම ගම් මිරිස් පොඩු තේ හැදි භාගයක් විතර එකතු කරගන්නවා. එක්කම අපි ඒක එකතු කරනවා. එක්කම මේක හොඳින් පලවන් කරගන්න ඕනේ. දැන් මම මේකට ලුණු ටිකක් එකතු කරගන්නවා. ලුණු ආලගේ රස අනුව එකතු කරගන්න පුළුවන්. ඊළඟට අපි මේකට තක්කාලි ටික එකතු කරගන්න ඕනේ. ඒක හොඳින් අද කරගන්න. තක්කාලි ටික එකතු කරගෙන හොඳින් කලවම් කරලා අපි මේකට ටික ටික තමයි මේ කෙසෙල් මුව ටික එකතු කරගන්න ඕනේ. පොටස පොටස ටික එකතු කරලා කලවම් කර කර තමයි ඉතුරු ටික දාගන්න ඕනේ. කොටස මේ විදිහට කලවම් කරගන්න. ඒකේ ඉතුරු ටිකක් දාලා නායක කලවම් කරගන්න ඕනේ.
ولكن هذا هو مسؤول عن هذا المكان الذي يجعل هذا المكان 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 يجعل